රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම විශ්‍රාම් වැටුප් ගෙවීම පවා නියමිත දිනට නියමිත ආකාරයට කළ නොහැකි තත්ත්වයට මහා භාණ්ඩාගාරයේ පත්වෙලා තියෙනවා. ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ මුදල් අච්චු ගැසීම නවතලා තියෙනවා. මේ නිසා එදිනෙදා වියදම් දරා ගැනීම සඳහා විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ගෙවුන දෙසැම්බර් මාසයේ ලංක ආණ්ඩුවට බදුවා බදුනෝන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන ආදායම බිලියන 141යි. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ලාභීන්ට ගෙවන්න බිලියන 30යි. වෙනත් එදිනදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් දාපුවාම ඒ ටික බිලියන 154යි. ඉතින් 141කින් මේ 154ක් දරන්නේ කෙසේද? මාසෙකට අනිවාර්යයෙන්ම කළ යුතු වියදම් දරන්නවත් ලංකා ආණ්ඩුවට ආදායමක් නැහැ. ඉතින් ඒ නිසා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා මේ වැටුප් ගෙවීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ටික දවසක් දෙකක් පමා වුණත් ඒ නියමිත දිනට ගෙවන්න කටයුතු කරනවා. එකතු වෙන මුදල් අනුව මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ට ප්‍රථමයෙන් නියමිත දිනට වැටුප් ගෙවනවා. කෙටි කාල පමාවක් සිද්ධ වෙන්න පුළුවන්. දවස් දෙක තුනක් හෝ සතියක් හෝ කෙටි කාලයක් මේ එකතු වෙනකම් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් මේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළා. ඒ සඳහා වෙළඳපොළෙන් සොයා ගන්නට බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික ගෙවන්නේ. ඒවා සකස් කර ගැනීම සඳහා යම්කිසි කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම නියමිත දිනයට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකද මීට ඉස්සෙල්ලා ණය ගත්තා, සල්ලි අච්චු ගැව්වා, ගෙව්වා. ණය ගත්තා, සල්ලි අච්චු ගැව්වා, ගෙව්වා. දැන් ඒ දෙක කරන්න බැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.